අප ලක් තෙරණත පහනයි, දහම් පහනයි. සූවිසි වරණින් දෙවි රැකවරණින් අරුණ උදාවේවා. උදාගී සම්ප්‍රදායක් තිබුණා ගුවන්විදුලි. දිවාගී සම්ප්‍රදායක් තිබුණා, සරලගී සම්ප්‍රදායක් තිබුණා, වේග රිද්මගී සම්ප්‍රදායකු තිබුණා, සමූහගී සම්ප්‍රදායක් තිබුණා. මේ සම්ප්‍රදායන් ඇතුළේ තමයි ගුවන්විදුලිය මෙහෙ වුණේ. සුබ උදෑසනක් වේවා ඔබට, සුබ උදෑසනක් වේවා. අලුත් ඉරක් පායයි අද අහසේ, අලුත් නිරට පිබිදෙනු මැන සුවසේ. මේක රැයට දෙන්නේ, මේක උදේට යන්නේ. ඉතින් උදේ පාන්දර ළමයි නැගිට්ටේ, අම්මලා නැගිට්ටේ මේ සින්දු අහගෙන. රේඩියෝ එකේ තිබුණා පිළිවෙලක්. පිරිත් කියලා පන්සිල් දීලා අනිත් සියලුම ප්‍රධාන ආගම් හතරේ මායාවිල්ලා දවසේ සිතුවිල්ලක් බෙදාගෙන ඊට පස්සේ තව මිනිත්තු ගානක් දුන්න ශාරීරික අභ්‍යාස කරනවා. රේඩියෝ එකේ උදේ යනවා. ඊට පස්සේ උදාගී පටන් ගන්නවා. ළමයි ඉස්කෝලේ යනකම් අම්මලා උයනවා, ළමයි අන්දනවා, රේඩියෝ එක ඇහෙන්නේ උදාගී. මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ දැයට දළදා හිමි සරණයි, සැපතින් සපිරුණෝ නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මේ ටික ඇහුණහම ජාති ભેදාවේ නෑ ඔළුවට. ඇයි? සැපතින් සපිරුණෝ නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. සිංහල මිනිහට දැනුණා මේ රට මට උරුමයි, දෙමළ මිනිහට දැනුණා, මුස්ලිම් මිනිහට දැනුණා, මේ රටේ ඉපදිච්ච හැමෝටම මේ ආශිර්වාදය හිමි කියලා දැනුණා. ඉතින් ભેදයක් තිබුණේ නැහැ. උදේ පාන්දර ඔළුවට දුන්නේ මේ සිතුවිලි. මුනිදාස කුමාරතුංගයන් කියලා තියෙනවා, බස නැසුනොත් රස නැසී කියලා. ගැමි වහරින් හදපු පියන අරුත් රසය නොහැඟී මහ දද දන ඝන උපදින කල පරදෑ අනගි. මහ දද දන ඝන, දද ඝන කියලා කියන්නේ මෝඩ ජනතාව කියන එක. චාල් සහෝදරතුමනි, මම හරිද? ඔව්. මෝඩ ජනයා උපදින්න උපදින්න තමාගේ දේ අගය නොකර පරදේ අගය කරනවා, අනුන්ගේ දේ නිතරම අගය කරනවා. මං හිතන්නේ චාල් සහෝදරයා ඉතාම අපූර්වත්වයකින් මේ අපේ ගමින් අපි පලා යන්න හදන්නේ ඇයි කියන එක මං හිතන්නේ තේරුම් කරලා දුන්නා. තව ඉදිරියටත් එතුමා අපිට ඉතාම අපේ ප්‍රඥාව වඩවා ගන්න, දැනුම වර්ධනය කරගන්න ඒ දේශනය පවත්වයි කියලා මං හිතනවා. සල්වාසියෙකු සොයනු දැනේ,
දන්න දුර දරු නිවන මගේ විශිෂ්ට ගීතය ඇතුළේ තිබෙන්නේ බෞද්ධ දර්ශනය. ජීවිතයම සතු එකම සුවේ හිසන පහරක වෙලෙනු පෙනේ. බැඳීම් එක්ක ජීවිතේ බැඳීම් එක්කම එන දුක, ජීවිතේ තද බැඳීමක් ඇති වෙන තැන උපදින දුක හරිම දරුණුයි. ඇස් දෙක මගේ නම් දැන් මගේ ඇස් දෙක කියලානේ කිව්වේ. ඇස් දෙක මගේ නම් මන් දිහා විතරයි බලන්න පුළුවන්. හැබැයි අද මට තේරෙනවා මගේ ඇස් දෙක කියලා කිව්වට ඒ ඇස් දෙක මගේ නෙවෙයි. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල් වාසියෙකු සොයනු පෙනේ. අද වෙන කෙනෙක් තියා බලලා ජීවිතේ එක දවසක් එනවලු අපිට ආලෝකය පවා එපා කියලා අපි කියන හඳේලිය හරි ලස්සනයි. හඳේලියට පේන ගහකොළට මං හරි ආදරේ කෙරුවා. ඉස්සර මිනිසුන්ට ලයිට් නෙමෙයි තිබුණේ, කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව. හඳේලියට ගෙයි මිදුරට දැස්සාම තමයි ජීවිතේ පුදුමාකාර ලස්සන සෞන්දර්යාත්මක අත්දැකීමක් ලැබුවේ. එදා රෑ ඔහු කියනවා කොච්චර ලස්සන වුණත් අද මට හඳේලිය එපා. මේ අඳුරු වලාකුළු වලට මං කියනවා ඒ මගේ ළඟට හඳේලිය එන කිරණ ඔක්කොම ඔතන්න කියලා. සඳකෙන් රැසිනා අඳුරේ එතිලා. අද කලවර වුණාට මට කමක් නෑ. අද හඳේලිය ඕනේ නැහැ. ගඳඳුරු රැ තනිකම නෑ. ආලෝකයට ප්‍රිය කරන මිනිසයා එක දවසක් ඉල්ලනවා අද මට ආලෝකය එපා. ඇයි? මේ ආලෝකයේ පේන දේ මගේ ඇස් දෙකට දෙන්නේ දුක. ඒ නිසා සොයාන්න ගඳඳුර තරු නිවන මගේ එළිය අද ඔබ පමණි. ජීවිතේ යම් දවස්වල අඳුර අපිට එළිය දෙනවා. ජීවිතේ තම බලාපොරොත්තු නොවෙච්ච දවසක්. අවිනිශ්චිත නෙමෙයි, අනපේක්ෂිත. ජීවිතේ ඔබට අනපේක්ෂිත දවසක් හමු වුණොත් මොකද්ද ඔබේ පළමු ප්‍රතිචාරය විය යුත්තේ? දෑතම බැඳගෙන හිඳීමේ වලා නිශ්චල වෙන්න. අපි ටග්ගාලා කෙලින්ම ඇදලා මරනවා. එහෙනම් පුරුදුලක් මේ මගේ ඇස් දෙක වගේ මං ආදරය කරපු මගේ බිරිඳ තව පිරිමියෙක් එක්ක යහනේ ඉන්නවා. මේකට වඩා සමහර විට සැමියෙකුට නැතුව ඇති බලන් අමාරු දර්ශනයක්. හැබැයි එදා මානත අන්සතු සිත් බිඳලා මට උඹ ඕනේ නැහැ. දෑතම බැඳගෙන හිඳීමේ බලා මට තේරෙනවා මම උඹට ආදරය කළාට උඹ මගේ ඇස් දෙක කියලා මම හිතුවට ඒ ඇස් දෙක උඹටයි අයිති. ඒ ඇස් දෙකෙන් කා දිහාද බලන්න ඕනේ කියලා මෙච්චරකල් මම තීරණය කළාට එහෙම නැත්නම් මම හිතුවට ඒ අයිතිය තියෙන්නේ උඹට. ඒ නිසා ඒ ඇස් දෙක උඹ කැමති දිහාක බලන එක මට නවත්තන්න බෑ. ඒ හින්දා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා.
මම මේ සිද්ධිය මගේ ජීවිතේ රහසක් හැටියට පැත්තකින් තියන්නම්. මේ ගීතයේ ඇතුළේ තියෙන දර්ශනය, ධර්මය සහ අධ්‍යාත්මිකත්වය මේක විශිෂ්ට පාඩමක්. ප්‍රේම කීර්තිද අල්විස් මේ රටටම ඉතුරු කරලා ගිය පුදුමාකාර දායාදයක් මේ ගීතය. ඒකයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ, අපේ රට නැවත තනන්න පුළුවන් ප්‍රබලම කණ්ඩායම තමයි කලාකාරයෝ ටික මේ රටේ ඉන්නේ. ඒ නිසා මම තදින්ම විරුද්ධයි මේ රටේ කලාකාරයෝ දේශපාලන පක්ෂවලට බැඳෙනවට. හේතුව කලාකාරයන්ට 100% රට ආදරෙයි. පක්ෂකට බැඳිච්ච ගමන් 50%කට අහිමි වෙනවා මේ අවස්ථාව. ඒ නිසා මේ රටේ කලාකාරයා කිසිම දේශපාලන පක්ෂයකට නොබැඳී ඉන්න පුළුවන් නම් ඉතා උතුම්. මොකද මේ රටට නායකත්වය දෙන්න පුළුවන් ඔවුන්ට. හැදු වැඩු දෙමාපියන් වෙනුවෙන් ලොව මහලු මඩම් ඉදි වෙනකොට සතර වරම් දෙවි සිහි වෙනවා බුදු හිමි වැඩ සිටියානම් මහමායා මව් අරුණේ දූදරු ආදර විමනේ රන් කොත වෙනවා. අම්මවයි තාත්තවයි මහලු බඩමට අරින සම්ප්‍රදායක් අපේ රටේ තිබුණේ නැහැ. අද බටහිර රටවල් වල එහෙම සම්ප්‍රදායක් තියෙන නිසා තමයි ෆාදර්ස් ඩේ මදර්ස් ඩේ ඕන වෙලා තියෙන්නේ. මොකද එක දවසක් යනවා බලන්න. ඉතින් අපේ රට ඕක වැළඳගත යුතුද? මේක වැළඳගත යුතු නෑ, මේක බැහැර කළ යුතුයි. මම බලාපොරොත්තු වෙනවා පෙබරවාරි 14 මේ සැරේ වැලන්ටයින් ඩේ එක අඩු ගානේ 5000ක්වත් පොල්ල කරලා ගෙනල්ලා උන්ට කියලා දෙන්න වැලන්ටයින් ඩේ කියන්නේ මොකක්ද කියලා. මේක දැන් වැලේ වැල් නැති දවසක් වෙලා තියෙන්නේ කොළඹ ඔක්කොම සම්පූර්ණම. සහෝදර චාල්ස් මැදිතුමා කිව්වා මේ මදර්ස් ඩේ කියලා එකක් තියෙනවා කියලා. ඒ වගේම ෆාදර්ස් ඩේ කියලා එකක්. ඒ වගේ තියෙන අර්ථ ශූන්‍ය බව පවා මා හිතන්නේ ඔබට ඉතාමත් පැහැදිලිව එතුමා කියා දුන්නා. කලබුගේ මහත්මයා මාත් එක්කම මේ එකට වාඩි වෙලා ඉන්න ගමන් කියනවා එංගලන්තේ තියෙනවලු දැන් ඇෂ් ඩේ කියලා එකක්. අලු දිනය. ඒ කියන්නේ තමා පරිශීලනය කරපු, තමා ශාස්ත්‍ර හදාරපු, කියවපු, දැනුම ලබාගත්ත මේ සියලුම පොත්පත් පුච්චන දවස. මේ ලෝකේ යන්නේ කොහටද කියන එක අපිට හිතා ගන්න අමාරුයි. කොහොම වුණත් අද මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ, ඇස් ඩේ වගේ නෙවෙයි, අද බ්‍රදර් චාල්ස් ඩේ.